ඔබයලිත් එක්කාසු වෙන්නේ ශනිතා ආයිබෝන් එක්ක අපි මේ දවස්වල බොහෝ දිනක් කතා බහ කරන දෙයක් තමයි මේ විදේශ ගත වෙන්න ඕනේ විදේශ ගත වෙලා රැකියාවක් හොයා ගන්න ඕනේ කියන කාරණාවන් බොහෝ දිනෙකගේ හිතවල ඇහුවොත් බලාපොරොත්තු තියෙන්නේ මේ රටකට යන්න ඕනේ රටකට ගිහිල්ලා කොහොම හරි අපි ගොඩ යන්න ඕනේ කියන තැන තමයි බොහෝ දිනෙක හිතවල තියෙන්නේ ඒ ගිහිල්ලා වෙන දේවල් පිළිබඳ මෑත කාලේ බොහෝ සිදුවීම් මාධ්‍ය ඔස්සේ ඔබ නිරන්තරයෙන්ම දැනුවත් වෙනවා අහනවා අපි හිතනවා හරි පාරෙන් හෝ වැරදි පාරෙන් හෝ කොහොම හරි අපි ජීවිතේකට දා ගන්න ඕනේ කියලා විශ්වාස කරන්නේ ඒ නිසා සමහර කතා තියෙනවා දැනගෙන ගියොත් හරියටම අපිට කතරගම යන්න පුළුවන් නැත්නම් අපිට අතරමං වෙන්න සිද්ධ වෙනවා එහෙම වෙච්ච සිදුවීම් ආසන්නතම සිදුවීම් ගණනාවක් මෑත කාලේ අපිට අහන්න සිද්ධ වුණා. ඔබ දන්නවා දැන් ඔය ඕමානෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමහරු රැකියාවක් බලාපොරොත්තු වෙන දේශගත වෙලා ඉන්නවා. හැබැයි මේනට කිසිම රැකියාවක් නැතුව පාරවල අතරමං වෙලා ඉන්නවා. එහෙම නැත්නම් තවත් සමහරු ඉන්නවා. ජීවිතේ බලාපොරොත්තු අත්‍යාගෙන නම් මෙන්න මේ රැකියාව කරන්න පුළුවන් කියලා කරන්නේ වෙන දෙයක්. කාන්තාරවල ඔටුව බලා ගන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? එනිසා අපි හිතුවා මේ පිළිබඳ කතා බහ කරන්න. අපි ආරාධනා කළා හිටපු දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කැනඩාවේ බැලිස්ටර් සහ සොලිස්ටර් ධර්මසේන යකන්දාවල් මහත්මයාට එන්න ඡනදායිපුවත් මේ ගැන කතා කරන්න කියලා. ආයිබෝන්. ආයිබෝන් සතුට. අපි අපේ කතා බහට ප්‍රවේශයක් කරමු. අපි දන්නවා මේ දවස්වල බොහෝ දෙනෙක් උත්සාහ කරනවා විදේශ ගත වෙන්න. පාස්පෝර්ට් හදා ගන්නවා, පෝඩින් හැදිලා තියෙන්නේ, විදේශ වාණිජ අංශයේ පෝඩින් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් යනවා. ඉතින් මේ වෙලාවේ අපි රටක් විදිහට කරන්න ඕනේ මොකක්ද කියන තැනින් අපි කතා බහට ප්‍රවේශයක් කරමු. ඔබසන්ත ඉමිග්‍රේෂන් කියන වචනේ ගත්තහම අද ලෝකේ තුන්වෙනි ලෝකේ රටවල් වලට මේක විශාල පාඩුවක්. හැබැයි ලෝකෙ දියුණු රටවල් වලට මේක විශාල වාසියක්. හේතුව තමයි අපි විදේශගත වෙන මේ පිරිස්. ඔබ පැහැදිලි කරා වගේ ශිෂ්‍යෝ විදිහට, ශ්‍රමිකයන් විදිහට, ස්ථිර පදිංචි විදිහට, ඒ කියන්නේ අපි ස්කිල් මයිග්‍රේෂන් කියලා කියනවා. ඒ වගේම ව්‍යාපාරික විදිහටත් දැන් රටින් එළියට යන බවක් අපිට පේනවා විශාල වශයෙන්. ඉතින් ඒක රටක් විදිහට ගත්තාම ඒ මයිග්‍රේෂන් කියන එක ඇත්තටම මයිග්‍රේට් කරන රටට එහෙම නැත්නම් ඒ ශ්‍රමිකයන් හරි ඒ පුජ්‍යලයන් රටට ඇතුළු වීම ඒ රටට වාසියක්. හැබැයි ඒ පුජ්‍යලයන් ජීවත් වෙච්ච රටට ඒක විශාල පාඩුවක්. ඉතින් මේකට විධිමත් බැලන්සින් ප්‍රොසෙස් එකක් තියෙනවා නම් මං හිතන්නේ ඒක වාසියක් විදිහට රටකට හරවා ගන්න පුළුවන්. ඉතින් එහෙම රටවල් මේ මොකද හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට අපි හෝඩිය පන්තියේ ඉඳලා උගන්නලා ග්‍රේඩ් 12 එකක් උගන්නලා නොමිලේ අධ්‍යාපනයේ දීලා ඊට පස්සේ අපිට ඒ අපි දැන් පහුගිය දවස්වල මම හිතන්නේ පාර්ලිමේන්තුවේත් සාකච්ඡා වෙනවා මේ වෙනකොට අපි කන්ස වගා කරලා එක්ස්පෝර්ට් කරමු කියලා. ඇත්තටම අපිට ස්කිල් ලේබර් එක්ස්පෝර්ට් කරලා අපිට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් ලෝකයේ අද ඕන තරම් තියෙනවා. සහ අපේ දක්ෂ ව්‍යාපාරිකයන් අද ඉතාමත්ම හොඳින් මේ රට තුළ ස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. AI ස්කිල් එක අපිට එක්ස්පෝර්ට් කරලා ඒ හරහා අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව මේක ඉතිහාසය පුරාම ඉමිග්‍රේෂන් කියන එක ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ ඉමිග්‍රේෂන් කියන එක ඒ අතරතුර කූට ව්‍යාපාරිකයන්ට සල්ලි උල්පතක් වෙලා තියෙනවා. ඔව්. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ හරියට තේරුම් ගන්න එක. පැහැදිලිවම අපි මේ කතිකාව ගොඩනගන්නෙත් ඔන්න ඔය නිසාම තමයි. මේ රටේ මානව සම්පත් යම් ආකාරයක අපේ ආර්ථිකය දියුණු කරන්න යොදා ගන්න ඕන. අර කිව්ව වගේ තමන්ගේ තියෙන ස්කිල් එක අපිට පුළුවන් නම් එක්ස්පෝර්ට් කරන්න හරියට මේ රටට ඩොලර් ගේන්න පුළුවන්. ඔය කතාව ඇත්ත. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි නෛතිකවද මේ දේවල් කරන්නේ? අනීතිකව බොහෝ දෙනෙක් අද විදේශගත වෙනවා. පෞගේ කාල පරිච්ඡේද පුරාම අපි මේක ගැන කතා කළා. එහෙම කරන්න එපා කරොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා කියන කාරණේ. අතේ තියෙන සියලු දේවල් වියදම් කරලා මෙහෙ උකස් කරලා තමයි ඔබ යන්නේ. හැබැයි ඔබ අහුවෙලා තියෙන්නේ ජාවාරම් කාලා යන්න පොරොන්ට. මෙන්න මේක අපි කතා කරමුකෝ. කොහොමද අපි මෙතනින් බේරෙන්නේ කියන කාරණේ. ඔව් වසන්ත ඇත්තටම දැන් ලංකාව විතරක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ගත්තාම මේ වෙනකොට චීනය, ඉන්දියාව ඒ වගේම ඉරානය ඒ වගේ ලෝකෙ බොහෝ රටවල් වලින් ලෝකෙ දියුණු රටවල් වලට යන්න උත්සාහ කරනවා. කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තේ මේ වගේ රටවල් වලට. එතකොට මේ හැම රටකම වගේ මේ වගේ නීති විරෝධී
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වැඩ කරන එක බහුලව තිදෙනවා. ඒ විතරක් නෙවෙයි කැනඩාවේ මම බැරිස්ටර් කෙනෙක් වුණාට කැනඩාවෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒවා විධිමත් විදිහට පාලනය කිරීම සඳහා රජයන් පියවර ගත යුතුයි. විශේෂයෙන්ම දැන් කැනඩාවේ ගත්තාම කැනඩාවේ legal profession එක එහෙම නැත්නම් මේ immigration consultancy කියන එක highly regulated. හැබැයි ඒ අය නීතියට යටත් වෙන්නේ කැනඩාවේ ප්‍රැක්ටිස් කරන කෙනෙක් විතරයි. හැබැයි ලංකාවේ කෙනෙක්වත් ඉන්දියාවේ කෙනෙක්වත් චීන කෙනෙක්වත් කරන ප්‍රැක්ටිස් එකට කැනඩාවට රෙගුලේට් කරන්න බෑ. ඉතින් ඒ පාලනය කිරීම ඒ අදාළ රටවල් තුලින් සකස් කරගන්න ඕනේ නීති පද්ධතියින් සකස් කරලා රටේ ජනතාව බේරගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ විධිමත් විදිහට යන්න අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන්න ඕනේ අදාළ රට. දැන් යකන්දවල මහත්මයා දැන් ගොඩක් වෙලාවට ඔබතුමාට අත්දැකීම් කරනවක් තියෙන කෙනෙක්. මෙහෙම අනීතිකව රටකට ඇතුළුවාට පස්සේ සිදුවෙන දේ පිළිබඳ අපි ටිකක් කියමුකෝනේ. මම හිතන්නේ ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. නැත්නම් අපි දන්නේ නැතුව මේ ගිහිල්ලා අමාරු වැටෙනට වඩා සිදුවෙන නීතිමය ගැටලු ටිකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණය. ඔව් වසන්ත අපි මම හිතන්නේ 2010 වසරේ සංසි කියන නැව මම හිතන්නේ සරණාගතයන් 492ක් අරගෙන ගියා කැනඩාවට. මේ මෑතකදීත් මීඩියා වල වාර්තා කරලා තිබුණා. දැන් අපි දැන් 2022 ඉන්නේ අවුරුදු 12කටත් පස්සේ රෙෆිජි ඉල්ලපු කෙනෙක්ගේ ඒ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරලා දැන් එයා ලංකාවට ඩිපෝට් කරන්න හදනවා. එතකොට දැන් ඒ වගේ ගිහිල්ලා මූලික වශයෙන් සරණාගතයෙක් විදිහට අපි ඇප්ලිකේෂන් රටට ආණ්ඩුවට ඉදිරිපත් කරාට මේ සම්බන්ධයෙන් නඩු විභාගයන් පවත්වනවා. ඒ නඩු විභාගයන් පවත්වද්දී මූලිකවම සලකා බලන කාරණේ තමයි තමන් ජීවත් වෙලා ඉන්න රටේ තමන්ට ආරක්ෂාවක් නැහැ, තමන්ගේ ජීවිතේ බේරගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ක්‍රමවේදය රජයට ඔයාව ආරක්ෂා කරන්න හැකියාවකුත් නැහැ. ඒ එක්කෝ ඒ කියන්නේ තර්ඩ් පාටි එකකින් තුන්වෙනි පාර්ශ්වයෙන් මගේ ජීවිතයට හානියක් වෙනවා. රජයට හැකියාවක් නැහැ මාව ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් රජයෙන් මට තර්ජනයක් තියෙනවා. මගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඔය කාරණා දෙක තමයි මූලිකවම අපි ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරද්දී අපිට අවශ්‍ය ලිපි ලේඛන සියල්ල විධිමත් විදිහට තියෙනවද කියන එක සහ මේ ඉමිග්‍රේෂන් සම්බන්ධ වැඩ කරන සියලුම දෙනා ඒ අදාළ රටවල් සම්බන්ධයෙන් විවිධ නිර්ණායකයන් භාවිතා කරනවා. මේ අදාළ රටේ රෙෆියුජීලා එහෙම නැත්නම් සරණාගතයන් බිහි වෙන්න තියෙන හැකියාවක් තියෙනවද කියලා. දැන් සරලම උදාහරණයක් ගත්තොත් දැන් යුක්‍රේන් රෂ්‍යා යුද්ධෙත් එක්ක මේ වෙනකොට කැනේඩියන් ගවර්න්මන්ට් එක යුක්‍රේන් රෙෆියුජීස්ලට පුළුවන් තරම් රට ඇතුළට එන්න විශේෂ ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා. පහුගිය කාලේ ප්ලේන් එකක් එහාට යවලා රෙෆියුජීස්ලා ගෙන්වා ගත්ත අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ රජයක් වගකීමෙන් සහ විධිමත් ආකාරයට සොයා බලලා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් අපි රටකට නීති විරෝධීව ඇතුල් වෙලා රෙෆියුජී ඉල්ලලා මං රටේ පදිංචි වෙනවා කියලා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. දැන් පහුගිය දවස්වල මං හිතන්නේ සෝමාලියාව ගිහිලා නැවක මං හිතන්නේ වියට්නාම් වල නේද ගිහිලා නැවක් කියලා වෙලත් අපේ කට්ටියක් ආපහු එන්න සිද්ධ වුණා. ඉතින් මම විශේෂයෙන්ම කියන්නේ මේ වගේ කූට ව්‍යාපාර. ඉතින් ඒ කූට ව්‍යාපාරවලට ගොදුරු වෙන එක මං හිතන්නේ ලංකාවට විතරක් නෙවෙයි ලෝක හැමතැනකම වෙනවා. නමුත් වගකීමෙන් තමන් වැඩ කරනවා නම් තමගේ මුදලත් බේර ගන්න පුළුවන් මට හිතෙනවා. ඔව් මේක තමයි ටිකක් අමාරු කාරණේ. බොහෝ දිනකට හොයා ගන්න අමාරුයි තමන් වැඩ කරන්නේ විධිමත් ආයතනයක් එක්කද කියන කාරණාවට පිළිබඳ ඔබ අවධානය කරන්න ඕන. ඔබ දේශගත වෙන බලාපොරොත්තු වෙනවා නම් මේ වෙනකොටත් අපි දන්නවා සමහර රටවල වලට ගිහිල්ලා බොහෝ දිනකට රැකියාවක් නැහැ. ගෘහ සේවය සඳහා ගියපු කාන්තාවන් පවා විවිධ ප්‍රශ්න වලට අර්බුදවලට මුහුණ දීලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඕමානේ වගේ රටවල් වල සිදුවෙන ප්‍රශ්න පිළිබඳ ඔබ දෛනිකව දන්නවා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. සමහර විට මේක ලිංගික ව්‍යාපාර බවට පත් වෙනවා. තමන්ව ශාරීරික ගනුදෙනුකරුවන් බවට පත් වෙනවා. අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ වෙන්නේ කියන කාරණාවන්. ඔබේ අතේ තියෙන මුදල වියදම් කරගෙන තමයි ඔබ සමහරලාට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. දැන් යකන්දවල මහත්මයා ගොඩක් කලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අන්තර්ජාලය හරහා පවා දැන් අවස්ථාවක් තියෙනවා. අපිට ඉල්ලුම් කරන්න පුළුවන්, යන්න පුළුවන්, එහෙම අවස්ථාවක් එනවා. මේවා හරි සිකියුරිටි එකක් ආරක්ෂාවක් ඇතුව සිද්ධ වෙනවා කියලා අපි හොයාගන්නේ කොහොමද කියන එක අපිට පැහැදිලි කරන්න. ඔව් වසන්ත විශේෂයෙන්ම දැන් මම කැනඩාවේ සම්බන්ධයෙන් වැඩ කරන නිසා මම කැනඩාව ගැන විශේෂයෙන්ම කතා කරන්න.
කැනඩාවට යනවා නම් කැනඩාවේ තොරතුරු ගන්න පුළුවන් ක්‍රමවේදයන් කීපයක් තිබෙනවා. එකක් තමයි Canadian Government website එක. Canadian Immigration website එක හරහා තොරතුරු ඕනෑම තොරතුරක් විධිමත් විදිහට ලබා ගන්න හැකියාව තිබෙනවා. පළවෙනි කාරණේ. ඊළඟට කැනඩාවේ ආගමන නීතිය පිළිබඳව උපදෙස් දෙන්න. එහෙම නැත්නම් රජයට client කෙනෙක් represent කරන්න පුළුවන් කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි කැනඩාවේ barrister කෙනෙක්. එහෙම නැත්නම් solicitor කෙනෙකුට. එහෙමත් නැත්නම් Canadian government එක පිළිගත් immigration consultant කෙනෙකුට. එහෙම නැත්නම් Quebec ප්‍රාන්තයේ notaries. ඒ කියන්නේ notaries කියන්නේ නීතිඥ එහෙම නැත්නම් barrister and solicitor කියන එකම තමයි. නමුත් ඒගොල්ලෝ වෙනත් වචන පාවිච්චි කරන්නේ ඒ අයට. ඒ අරින්න වෙනත් කිසිම කෙනෙකුට කැනඩාවේ immigration එහෙම නැත්නම් ආගමන නීතිය පිළිබඳ උපදෙස් දීමට හැකියාවක් නැහැ. එතකොට ඔබට තේරෙනවා ඇති දැන් අපි පත්‍රයක ඇඩ් එකක් ගත්තාම අපේ ලංකාවේ අපි ඕකට පාවිච්චි කරන වචනේ තමයි ඒජන්සි. ඒජන්සි. එතකොට මේ ඒජන්සි මටත් ගොඩක් කට්ටිය කතා කරලා මගෙන් වෙරිෆිකේෂන්ස් ගන්නවා. මේ මෑතකදී මට එක කෙනෙක් කතා කරලා ඇහුවා විස්තර වීසා එකක් අරන් දෙන්න ලක්ෂ 90ක් කියලා තියෙනවා. එතකොට මේගොල්ලෝ භාවිතා කරන තව දෙයක් තමයි මේ කැනේඩියන් ගවර්න්මන්ට් එකේ එම්බසි එකත් එක්ක සම්බන්ධතාව තියෙනවා කියන එක. ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට. මම ඊටාමත්ම වගකීමෙන් කියන්නේ කැනඩාවේ ගවර්න්මන්ට් එකේ රාජ්‍ය නිලධාරියෙක් කවදාකවත් ඒ වගේ රටකට ඇවිල්ලා නීති විරෝධී විදියට අයිතා විදියට මුදල් හම්බ කරොත් එකපාරක් හම්බ කරයි දෙපාරක් හම්බ කරයි තුන්වෙනි පාරේ යනවතින හිරේ. ඉතින් ඒ නිසා ඒ වගේ බොරු මුසාවල් වලට අහු වෙන්න එපා කියන එක තමයි මම විශේෂයෙන්ම කියන්නේ. පහුගිය දවසක කොළඹ කොටුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දවසක් මට කතා කරලා කිව්වා සර් මේ වැල්ලවත්ත ප්‍රදේශයේ විශාල ඒජන්සි ගණනාවක් තියෙනවා. මේ අය අධ්‍යාපනයේට කියලා සල්ලි අරගෙන තියෙන කෝටි ගාණක්. නමුත් මේ මිනිස්සු හොයාගන්නත් නැහැ. සල්ලි හොයාගන්නත් අමාරුයි කියලා. එතකොට එතුමට මම කිව්වා මගෙන් ඇහුවා කොහොමද මේ විධිමත් ක්‍රමවේදය හඳුන්වා ගන්න කියලා. මම එතුමට ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා මෙන්න මේ විදිහට කර මේ විදිහටයි නිවැරදි අධ්‍යාපන ආයතනයක් හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේ මං හිතන්නේ අද අන්තර්ජාලයේ විධිමත් ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේම අවිධිමත් ක්‍රමවේදයන් තියෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ওই Facebook එක ඒ වගේම විවිධ අන්තර්ජාල සමාජ ජාල හරහා YouTube හරහා සමහර විට දෙන තොරතුරු අසත්‍ය තොරතුරු තමයි මම දැකලා තියෙනවා. මමත් ওই සමහර වෙලාවට බලනවා IELTS ඕනේ කැනඩාවට මයිග්‍රේට් කරන්න පුළුවන් පවුලටම යන්න පුළුවන් කියලා. ඒවා අමූලික බොරු. IELTS නැතුව එහෙම නැත්නම් ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳ ඒ සහතිකය නැතුව කිසිම කෙනෙකුට කැනඩාවේට ඇතුල් වෙලා රැකියාවක් කරන්න ස්ථිර පදිංචිය ලබා ගන්න හැකියාවක් නැහැ වසන්ත. ඒක ඉතාම වැදගත් කාරණයක්. මොකද සමහර අය කියනවා දැන් ඇත්තටම ඔය කියපු කාරණේ හරි. IELTS අවශ්‍ය නැහැ. අපිට ඒ අඩුව පුරවලා දෙන්න පුළුවන්. තව ගානක් අපිට වැඩිපුර දෙන්න. අපි ඒක ක්වොලිෆිකේෂන් එකක් විතර හදලා දෙන්නම් කියලා. මේ අපිව රවට්ටන්නේ යම් යම් දේවල් කරන උපක්‍රම දේවල් භාවිතා කරනවා. ඇත්තට විධිමත් විදිහට අපි යනවා නම් අපි කැනඩාව ගමු. ඔබතුමාටත් එකින් බහුලව තියෙන නිසා කැනඩා වගේ රටක් ගත්තොත් මොනවද විධිමත්ව බලන දේවල් සුදුසුකම් මොනවද කියන කාරණේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕක සන්ත. දැන් එහෙම ස්ථිර පදිංචියට යනවා නම් ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට සරලව මම කීපයක් පැහැදිලි කරොත් දැනට ජනප්‍රියම ක්‍රමවේදය තමයි ශිෂ්‍යයෙක් විදිහට රටට ඇතුළු වෙලා අඩුම වශයෙන් අවුරුද්දක් ඉගෙන ගත්තොත් අවුරුද්දක් වැඩ කරන්න සුදුසුකම් ලබනවා. අවුරුද්දක් වැඩ කරපුවාම පර්මනන්ට් රෙසිඩෙන්ස් වලට සුදුසුකම් ලබනවා. එතකොට දැන් මේ ක්‍රමවේදය තමයි ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමවේදය. ඊට අමතරව ඉමිග්‍රේෂන් කියන එක කැනඩාවේ ෆෙඩරල් සහ ප්‍රොවින්ෂියල් ජුරිස්ඩික්ෂන් දෙකක් තියෙනවා. නමුත් අන්තිම බලය තියෙන්නේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකට. ප්‍රොවින්ෂියල් ගවර්න්මන්ට් එකත් එක්ක ෆෙඩරල් ගවර්න්මන්ට් එක විවිධ ගිවිසුම් තිබෙනවා. එතකොට දැන් අපි නොදියුණු ප්‍රාන්ත නොදියුණු කියන එකෙන් මම අදහස් කරන්නේ ජනගහනය අඩු ප්‍රාන්ත කියන එක. නැත්තම් භෞතිකමය වශයෙන් හැම රටේ හැම තැනක්ම එකම විදිහට දියුණු වෙලා තියෙන්නේ. ජනගහනය අඩු ප්‍රාන්තවලට ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ගවර්න්මන්ට් එක
සමහර regulations, rules අඩු කරලා තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවයන් මූලිකව සපුරන්න ඕනේ අවශ්‍යතාවයන් අඩු කරලා තියෙනවා. ඉතින් ඒ හරහා රටේ රජයේ බලාපොරොත්තු වෙන්නේ වැඩි පිරිසක් මේ ප්‍රදේශවලට ගමන් කරන්න. ඉතින් ඒ වගේ ප්‍රදේශවල සමහරලාට මේ IELTS කියන එක යම් තාක් දුරකට අඩු කරන්න පුළුවන්. ඒක ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහලා අපිට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් නම් කැනඩාවේ එම්ප්ලොයි කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකක් ගන්න. එතකොට අපිට ශ්‍රමිකෙක් විදිහට රටට ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ ශිෂ්‍යෙක් විදිහට ගිහිල්ලා ශ්‍රීර පංචය ලබා ගන්න එක තමයි අද වැඩිම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට රටට ඇතුළු වෙලා කිසියම් මුදලක් රට ඇතුළේ ඉන්වෙස්ට් කරලා ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. දැන් ඊළඟට තමන්ගේ දරුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් දෙමෝපියෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ස්පොන්සර් කරන්න තමන්ගේ දෙමෝපියන් හරි දරුවන් හරි ස්ථිර පදිංචිය ලබා ගන්න. පොදුවේ අපි මේ කතා බහ කරන්නේ ගොඩක් කාලාට දැන් අපි වරද්දාගෙන ඉන්න තැන් ගොඩක් තියෙනවා. රට යන්න ඕනේ මේ තියෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් යම් පමණකට අපිට ගොඩ එන්න නම් අපි කරන්න ඕනේ විදේශ රටකට යන්න ඕනේ කියලා බුද්ධි ගලණය කියන කාරණේ මේ දවස්වල හරියට සිද්ධ වෙනවා. බොහෝ දෙනෙක් වෙනත් රටවල් වලට යනවා. ඒ යන්නේ අර කියන විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ නෙමෙයි, අවිධිමත් ක්‍රමවේදයන් ඔස්සේ. අර පැහැදිලි කරගත්තා වගේ සමහර ඒජන්සීස් අද තියෙනවා හෙට වෙනකොට නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා අමාරු වෙච්ච බොහෝ දෙනෙක් මේ වෙනකොට ඉන්නවා. විදේශ රටවල් වල ඉන්නවා. රැකියාවක් නැහැ, තමන්ට මුදල් ටිකක් නැහැ, අපව ලංකාවට එන්න විදිහක් නැහැ. මෙවැනි අර්බුද ගණනාවක බොහෝ දෙනෙක් අතරමං වෙලා ඉන්නේ. අපි විසඳ ගන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න ටික. ඒ නිසායි අපි දැනුවත් කරන්න බෝ හරි මාර්ගයේ විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ඔබ විදේශගත වෙන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ. දැන් අපි මෙහෙම දෙයක් හිතුව ගන්නවා මම. දැන් පොදුවේ මම මේ අහන්නේ සමහර උත්සාහ කරනවා මැද පෙරදිග රටවල් වලට යන්න, සමහර උත්සාහ කරනවා යුරෝපීය රටකට යන්න. මෙහෙම කියලා තමන්ට යම් ආකාරකින් හොඳ ආදායමක් හොයාගන්න තමයි මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. කොහොමද තමන්ගේ හැකියාවට රැකියාවක් හොයාගන්නේ කියන කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතමත් වැදගත් වසන්ත ඔය ප්‍රශ්නේ. ඇත්තටම දැන් අපි ඕක ඉංග්‍රීසියෙන් කියන්නේ ස්කිල් ලේබර් නන් ස්කිල් ලේබර්. එතකොට දැන් මේ ස්කිල් ලේබර් කියන එක ගත්තාම දැන් විශේෂයෙන්ම මම කැනඩාව වගේ කතා කරොත් එහෙම දැන් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම කෙයා ගිවගේ ඉඳන් විශේෂඥ වෛද්‍යවරයා දක්වා ලෝකෙ හැම රටකම ඉල්ලුමක් තිබෙනවා. ඊට අමතරව දැන් අපි කැනඩා විශේෂයෙන්ම තියෙනවා කම්පියුටර් ශාස්ත්‍රය සම්බන්ධයෙන් සොෆ්ට්වෙයා ඉංජිනේරින් හාඩ්වෙයාන් ඒ සම්බන්ධයෙන් විශාල දැනුම ඉල්ලුමක් තිබෙනවා. ඊට අමතරව ට්‍රේඩ් අය එහෙම නැත්නම් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඒ වගේම දැනට කැනඩාවේ විවිධ ප්‍රදේශවල ඔය ක්ලීනර්ස්ලා පවා ඉල්ලුමක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒත් අර මම කලින් කිව්වා වගේ IELTS කියන එක ඉතාමත්ම වැදගත්. ඊට අමතරව අපි ඒ අදාළ රැකියාවට කැනඩාවේ අපි දැන් මේ රැකියාවන් වර්ගීකරණය කරලා තියෙනවා. අපි එකට කියනවා නැෂනල් ඔක්යුපේෂන් ක්ලාසිෆිකේෂන් කියලා ක්ලාසිෆයි කරලා තියෙනවා. එතකොට හැම රැකියාවකටම වෘත්තියකටම අවශ්‍ය අධ්‍යාපන සුසුකම් මොනවද, ඒ වගේම වර්ක් එක්ස්පීරියන්ස් අත්දැකීම් මොනවද, ඒ වගේම ඒ ඒ ඒ රැකියාවට අදාළව තියෙන මිනිමම් වේජ් එක කොච්චරක් පඩි ගෙවන්න ඕනද කියන එක සම්බන්ධයෙන් සියල්ලම මේ නැෂනල් ඔක්යුපේෂන් ක්ලාසිෆිකේෂන් එකේ තියෙනවා. ඒක අන්තර්ජාලය හරහා දැනගන්න පුළුවන්. එතකොට අපි රැකියාවකට ඉල්ලනවා නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ NOC කෝඩ් එක බලලා තමන්ගේ අධ්‍යාපන මේ සුදුසුකම් ටික තියෙනවද කියලා බලලා ඒකට ගැළපෙන ඒ ලෝකෙ දිවෙන රටක තියෙන අදාළ කම්පැනියට ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන්. හැම ආයතනිකම හියුමන් රිසෝස් මැනේජර් කෙනෙක් ඉන්නවා. පුළුවන් ඕනෑම කෙනෙකුට ඩිරෙක්ට්ලි අර ඕගොල්ලන්ට කතා කරන්න. ඒජන්ට්ස්ලා අවශ්‍ය නැහැ ඒකට. ලෝයර් කෙනෙක් අවශ්‍යත් නැහැ. එතකොට ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ට කතා කරලා අහන්න පුළුවන් මම මගේ මේ වගේ ස්කිල් එකක් තියෙනවා. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ සෙල් යුවර් සෙල්ෆ් කියලා. තමන්ම විකුණනවා. එතකොට තමන් විකුණද්දී අපි ප්‍රොඩක්ට් එකක් විකුණද්දී මේක ලස්සනට අපි බයෝඩේට එකක් හදලා ලස්සනට කවලෙට එකක් ලියලා තමන් ගාව තියෙන මේ ස්කිල් එක අපි විකුණනවා. ඒ විකුණද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ ගන්න කම්පැනි එකට ප්‍රයෝජනවත් කොයි විදිහටද ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක, කොයි විදිහටද ඒගොල්ලන්ගේ දියුණුවට මගේ ස්කිල් එක කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා අපිට යවන්න පුළුවන් නම් ගොඩාක් කම්පැනිස්
ඒ වගේ ෆොරින් වර්කර්ස් ලා අපි භාය කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒක ඒ ඍජුවම අපි සම්බන්ධ වෙනවා නම් අපිට තර්ඩ් පාටි එකක් අවශ්‍ය නැහැ. හොඳයි. බොහොම ස්තුතියි මයිතන් තාරත් වැඩගත් කරුණු කාරණා කීපයක් කතා කළේ ඔතුමා. කෙනෙක් සමහරට තව දුරටත් වැඩිදුර තොරතුරු දැනගන්න බලාපොරොත්තු වෙන ඔබතුමාගේ අන්තර් කතනාංකයක් තියෙනවද කතා බහ කරන්න? ඔව් අන්තර්ජාලය ගහුවොත් මගේ නම හොයාගන්න පුළුවන්. හරි. ඇත්තටම මම ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම ගොඩක් මගේ පෞද්ගලිකව මම උදව් කරනවා රට ඇතුළට ඇවිල්ලා සහ රට ඇතුළේ ඉන්න අයටත් මගේ හැකියාව තුළ මම ගොඩක් උදව් කරනවා. ඉතින් මගේ ටෙලිෆෝන් නම්බර් එක ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඉතින් උපදේශයක් අවශ්‍ය නම් මට එහෙම දෙන්න හැකියාව තියෙනවා සන්ත. හොඳයි. බොහොම ස්තුතියි. අපි අද දවසේදී කතා බහ කළේ ඔබ හරි පාර දැනගෙන විදේශ ගත වෙන්න අමාරු වැටෙන්න එපා ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා ඉන්න වෙලාවක් අපි මේ වෙලාව. නිසා තව තවත් ඔබ ප්‍රශ්නවල ගිලවන්න ගිල්ලෙන්න සූදානම් වෙන්න එපා කියන කාරණේ තමයි අපි ඔබට මතක් කරන්නේ. අද අපි කතා කළේ විධිමත්ව කොහොමද ඔබ විදේශ රටකට යා යුත්තේ කියන කාරණාවන් පිළිබඳවයි. බොහොම ස්තුතියි හිටපු දිසාමිනිසු හා මෛශ්‍රත් කැනඩාවේ බැරිස්ටර් හා සොලිස්ටර් ධර්මසේන යකන්දාවල මහත්මයාට ශනිදා අයබෝවන් එක්ක ආසනාවක්. එහෙනම් ඉතින් ශනිදා අයබෝවන් අපි පළමු දිගහැරුම මේ විදිහට අපි නිමා කරන්න සූදානම් වෙනවා. දෙවන දිගහැරීමේදී ඔබට මුණ ගැහෙන්නේ චමින්ද. ඉතින් අද දෙසැම්බර් මාසයේ 3 වෙනිදා ශනිදා අයබෝවන් නිෂ්පාදකතුමා විරාජ් ධර්මදාස මහත්මයාගේ උපන්දිනය. සුභ උපන්දිනයක් විරාජ්. ප්‍රාර්ථනා කරනවා ඔබට දීර්ඝායුෂ තව තවත් මෙවැනි වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ප්‍රාර්ථනාවත් එක්ක අපි යනවා විරාමයකට.